2021 ආසියා කුසලානී පළමු වටය ඊයේ දිනේදී නිමාවට පත් වුණා. ඒ ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව, ඉන්දියාව හා පාකිස්තානය සුපිරි හතර දෙනාගේ වටයට තේරීපත් වෙමින් සුපිරි හතර දෙනාගේ වටය අද දිනේදී ආරම්භ වෙනවා. ඒ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන වටයේදී අද ඇෆ්ගනිස්තානය සමගත් 6 වෙනිදා ඉන්දියාව සමගත් 9 වෙනිදා පාකිස්තානය සමගත් තරඟ වැදීමට නියමිතයි. ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර අද තරඟය සුපුරුදු පරිදි රාත්‍රී 7:30ට එක්සත් අරාබි එමිරාජ්‍යයේ සාදා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඉතින් අද තරඟය සඳහා හොඳ සූදානම්කින් ශ්‍රී ලංකා කණ්ඩායම සිටින බවත් ඊයේ දිනේදී පුහුණු සැසියකට සහභාගී වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අපට ලැබුණු ආරංචිය නම් එතරම් සුබ ආරංචියක් නොවේ. මන්ද ඊයේ දිනේදී පැවැත් වූ පුහුණු සැසි අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ආබාධයකට ලක් වී තිබෙනවා. මෙසේ පුහුණු වීම අතරතුරදී ආබාධයකට ලක් වී තිබෙන්නේ ධනුෂ්ක ගුණතිලකයි. ධනුෂ්ක පන්දු රැකීමේ පුහුණු වීම වල නිරත වීමේදී පන්දුව ඔහුගේ වම් අතේ සුලඟිල්ලේ වැදී මෙසේ ආබාධයකට ලක් වී තිබෙනවා. මේ අවස්ථාවේදී ධනුෂ්කගේ ඇඟිල්ල සුළු පැල්මකට භාජනය වී තිබෙන අතර ඔහුව එම අවස්ථාවේ පුහුණු වීම නතර කර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා. ඉතින් ධනුෂ්ක ගුණතිලකගේ ඇඟිල්ල තැල්මකට ලක්ව ඇති බව වෛද්‍යවරු සඳහන් කර තිබෙන අතර අද තරඟය සඳහා බොහෝ දුරට ධනුෂ්කට ක්‍රීඩා කිරීමට නොහැකි වී යන මත පළ කර සිටිනවා. ඉතින් ධනුෂ්කව අද තරඟය සඳහා යොනා ගැනීමට නම් අද තිබෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ධනුෂ්ක සමත් විය යුතු වනවා. එම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ධනුෂ්ක සමත් වූහොත් බංගලාදේශය සමග ක්‍රීඩා කළ ජයග්‍රාහී කණ්ඩායමම අද තරඟයට යොදා ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසා සිටිනවා. ධනුෂ්ක ගුණතිලකට අද තරඟයේ අහිමි වූහොත් එම ස්ථානයට ධනංජය සිල්වා යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත් සාජා ක්‍රීඩාංගණයේ දඟ පන්දු යවන්නන්ට වාසි වන නිසා ධනංජය ඉතා සුදුසු බව ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් අද පැවැත්වෙන ආසියා කුසලානේ දෙවන වටේ පළමු තරඟෙන් කවුරුන් ජය ගනීවිද අපට කමෙන්ට් එකක් දාන්න. පෑන් පෑ අලුත් වෙන ක්‍රිකට් තොරතුරු දැනගන්න ක්‍රික් විත් රවිදු YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු.